ශ්‍රීෆිම් බඩුමල්ල දිනාගත් ජයග්‍රාහකයන්ට බඩුමලු බෙදා දීම සඳහා ශ්‍රීෆිම් කණ්ඩායම අද ගියේ බටපොළ ගෝනාපිනුවල ප්‍රදේශයටයි. නාසියා දූෂණ වලක්වා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බවත් ආයතනික නායකත්වයේ වෙනසුවත් වැඩපිළිවෙල තිරසාරව ඉදිරියට පවත්වාගෙන යන ක්‍රමවේද වෙනසක් ගැන අවධානය යොමු කළ යුතු බවත් ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවේ තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ අර්ලිගා මන්දිරයේදී ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා මණ්ඩලය සමග සිදු කළ සාකච්ඡාවකදී බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. නීතිපති දප්පොල දෙලිවේරා මහතා මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳව ප්‍රධාන නියෝජිතය ඇතුළු පිරිසක් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. සමුද්‍රීය මද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක අපරාධ සහ ත්‍රස්තවාදයේ මැඩලීමට ශ්‍රී ලංකාවට සහාය වීමට සූදානම් බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් එහිදී ප්‍රකාශ කර තිබෙනවා. අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් සිසුවෙකු ධාවනය කළ ලොරි රථයකට යට වී 12 හැවිරිදි පාසල් ශිෂ්‍යෙක් ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර නూరుවැවේ දිනෑමට ගිය 39 හැවිරිදි පුද්ගලයෙකු දියගිලි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අනුරාධපුර දෙවන පියවර ප්‍රදේශයේ පදිංචි ගයන් ලක්මාල් තිරිමාන නම් එක් දරුපියෙක්. අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් කාන්තාවන් අලිවිකල මධ්‍යස්ථානයක් අද අලුයම පාදුක්ක පොලිසිය විසින් වටලනු ලැබුවා. එෙහිදී කාන්තාවන් 6 දෙනෙකු සහ එම මධ්‍යස්ථානයේ හිමිකරු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ පොලිසිය අවිස්සාවේල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මතයි. බිබිල මැදගම ප්‍රදේශයේ ත්‍රිරෝදරත රේදුරෙකුට කිසියම් පිරිසක් විසින් පහර දෙන අයුරු දැක්වෙන CCTV දර්ශන කීපයක් අප වෙත ලැබී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප මැදගම පොලිස් නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මාතර කෝට්ටේගොඩ සුදුවැල්ල දීවර වරායෙන් මෝදුගේ දීවරෙන් 2 දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලිසිය පවසනවා. ඔවුන් සොයා මේ වන විටත් ගන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. අම්පාර ඉංජිනේරගල පොලිස් බල ප්‍රදේශයේ දීවර ගම්මානයේ නිවසක සිටි වයස අවුරුදු 4ක දැරියක් එම ගම්මානයේම පුද්ගලයෙකු විසින් ඊයේ අලුයම 3ට පමණ පැහැරගෙන ගොස් තිබෙනවා. ගම්වාසීන් ඉංජිනේරගල පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සිවිල් ආරක්ෂක භටයෙක් විසින් දරුවා බේරාගෙන සැකකරු අල්ලා ගැනීමට සමත් වී තිබෙනවා.